පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පසුගියදා නීතිපතිතුමා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. ඔහු ප්‍රකාශන නිකුත් නිකුත් කර තිබුණේ පොලිසිය විසින් ඔහු වෙත නිකුත් කර තිබූ උද්ෘත ගොනුවල අඩුපාඩු තිබෙන නිසා ඒවා නැවත පොලිස්පති වෙත හරවා යවන ලද බවත් ඒ නිසා නඩු පැවරීම කළ නොහැකි බවත් ගරු කතානායකතුමනි පොලිසිය විසින් ගිය වසරේ නොවැම්බර් මාස පාස්කු ප්‍රහාර සිද්ධි 8ක් සම්බන්ධයෙන් උද්ෘත ගොනු 8ක් නීතිපතිවරයාට අපි ලබා දුන්නා. මේ සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කළේ වර්තමාන නීතිපතිතුමා. එසේ අධ්‍යයනය කරන අතරතුර යම් යම් අඩුපාඩු මතුවෙනවා. මෙන්න මේ අඩුපාඩු සහිත සාක්ෂි සම්පින්දන වාර්තාවක් අප්‍රේල් මාස 24 වෙනි දින පොලිසියට බාර දුන්නා. ඒ අඩුපාඩු සියල්ල එසේ සම්පූර්ණ කළ පසු නීතිපතිතුමාට අදාළ චූදිතයන්ට එරෙහිව නඩු පැවරිය හැකියි. පාස්කු පාරේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැහැ. දැන්ටමත් නඩු 9ක් පවරා තිබෙනවා. ඉතිරි නඩු ඉතා ඉක්මනින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත් පොලිසියත් එක් වී කටයුතු කරනවා. මේ නීතිපතිතුමා පැහැදිලිව කියන කාරණේ ඉතාමත් වැදගත්. තුමා කියන්නේ තුමාගේ නිල කාලය තුල මෙතුමා දෙවතාවක් පැහැදිලිව පොලිසියට මේ ලිපිගොනු ආයමත් ඇරියා. මොකද මේ ලිපිගොනු අසම්පූර්ණ නිසා. එතකොට මේ නීතිපතිවරයා කියනවා මෙතන කන්ස්පිරසි එකක් තියෙනවා කියලා. ඉතින් ඒකත් මං හිතන්නේ අපේ කුමන්ත්‍රණයක්. ගරු කතානායකතුමී ඉක්මනින් නඩු පැවරුවා නම් මේ මේගොල්ලෝ වෙනුවේ පෙනී සිටින ඉතාම දක්ෂ නීතිඥවරු. එතකොට නීතියේ හිඩැස් වලින් ඔවුන්ට ගැලවිලා යන්න පුළුවන්. ඒක නිසා තමයි හැම හිඩැසක්ම පියවන්න තමයි මේ සම්පූර්ණයෙන්ම ප්‍රමාදයක් සිදු වෙනවා නම් වෙන්නේ. ඒ ප්‍රමාදය අත්‍යවශ්‍යම පිළිගන්න පුළුවන් ප්‍රමාදයක් ඉදිරියේදී අපි නඩු පවරා ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බව කියා සිටිනවා. කොහොම ඉස්සුදි මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට ලයික් කරන්න.